ඔබ ITN දිවා ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන. මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඊයේ රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපති නිදොස් කොට නිදහස්. නව අගමැති දිවුරුම් දීම අද පස්වරුවේ. පළාත් 6කට නව ආණ්ඩුකාරවරුන්. රුපියල් 5කින් වැඩි කළ පාන් මිල රුපියල් 5කින් අඩු කෙරේ. සිඩ්නි ඇඩිලේඩ් තවමත් දුම්වලා අතරේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දීමට නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීම සිදු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතුමා ඉදිරියේයි. මේ පිළිබඳ තොරතුරු දැන ගැනීමට දැන් අප සම්බන්ධ කරගන්නවා එහි සිටින අප නියෝජිත නිමේෂ චමස්සංකල්ප. ආයුබෝවන් නිමේෂ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තව සුළු මොහොතකින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. මා මේ මොහොතේ රැඳී සිටින්නේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ. ඊට අදාළ සියලු කටයුතු මේ වන විට මේ පරිශ්‍රයේ සූදානම්ව පවතින ආකාරය අපිට දැකබලා ගැනීමට හැකියාව තිබෙනවා. 2004 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථම වතාවට මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩභාරගත්තේ කටයුතු කළේ. එතැන් පටන් ජනාධිපතිවරයෙකු ලෙස දෙවතාවක් එතුමා අපේ රටට නායකත්වය ලබා දී තිබෙනවා. එවැගේම එතුමන් අද දක්වා දෙවතාවක් අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. 1976 වසරේ ආරම්භ කළ මෙරට ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ආරම්භ කළ එතුමන්ගේ දේශපාලන දිවියේ ගමන් මාර්ගය තුළ අද තවත් සුවිශේෂී සංදිස්ථානයක් ලෙස අපිට හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව අග්‍රාමාත්‍යවරයාට වැඩි බලතල ප්‍රමාණයක් හිමි වෙ තිබෙන ආකාරය අපිට දකින්නට හැකියාව තිබෙනවා. ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ බහර දුහර කාර්යභාරය පැවරෙන්නේ අග්‍රාමාත්‍යවරයාට. ඉතින් අපි බලාගෙන සිටිනවා රටේ සමස්ත ජනතාව විදිහට වඩාත් සුරක්ෂිත රටක් අභිමානවත් දේශයක් ගොඩනගන්නට මේ පරණත දේශපාලන නායකත්වය අපේ රටට අග්‍රාමාත්‍යවරයා ලෙස සිය දායකත්වය ලබා දෙවි කියන කාරණය. ඒ වගේම අද පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එතුමා සිය දුහරේ රාජකාරී කටයුතු අභිමානෙන් යුතුව ආරම්භ කිරීමට සියල්ල සූදානම් කර තිබෙනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මේ සියලු තොරතුරු SNN සජීව ලෙසින් ඔබට සමීප කිරීමට සියල්ල සූදානම්. අපි යලිත් වතාවක් සම්බන්ධතාවය ප්‍රවෘත්ති මැදට ලබා දෙනවා. මේ සියලු තොරතුරු ඔබට සමීප කිරීමේ බලාපොරොත්තුව ඇතිව ස්තුතියි. ස්තුතියි නිමේෂ. නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දුන්නා ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර දුරේ සඳහා විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පත් කෙරුණා. AJM මුසම්මිල් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබෙනවා. ටිගිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි පත් කෙරුණේ. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වෙලීගමගේ මහතා පත් කර තිබෙනවා. ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රාජා කොල්ලුරේ මහතා පත් කෙරුණා. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇත්තේ ලලිත් යූගමගේ මහතායි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතුමාට එරෙහි නඩුවක කටයුතු අවසන් කර එම නඩුවෙන් මුදාහැරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා. ඒ DA රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවට වන නඩුවෙනුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතිතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මෝසමක් ගොනු කරමින් දන්වා සිටියේ තම සේවාදායකයා මේ වන විට විධායක ජනපති ලෙස පත්ව සිටින බවයි. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනපතට එරෙහි නරුවක් පවත්වාගෙන යාමට නොහැකි බව ඒ මහතා පෙන්වා දුන්නා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා කියා සිටියේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනපතිට එරෙහිව අපරාධමය හෝ සිවිල් නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවයි. ඒ හේතුවෙන් මෙම අධිචෝදනා ඉදිරියට පවත්වාගෙන යා යුතු නැති බවටයි ඒ මහතා දැනුම් දුන්නේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා. ජනාධිපතිතුමාගේ විදේශ ගමන් බලපත්‍රය සහ ඇපකරුවන් මුදාහැරීමටද නියෝග කෙරුණා. නඩුවේ සිසු විත්තිකරුවන් සම්බන්ධ ස්ථාවරය මීළඟ දින අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා කියා සිටියා.
රටට හිතකර ඕනෑම යෝජනාවකට සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ වෙනකොට ගරු අග්‍රාමාත්‍යතුමා තමන්ගේ අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා සලා තියෙන ඒ අනුව රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තමන්ට කැමැති අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලය තුරන් රට පාලනය කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ රටට හොඳ මේ රට ඉදිරියට අරන් යන්න පුළුවන් එතුමාගේ යෝජනාවලිය පාර්ලිමේන්තුව තුළදී සහයෝගයේ ශක්තිය ලබා දෙනවා. රටට අවශ්‍ය යෝජනා හැම එකදීම රටට විරුද්ධව කියන ඕනම අවස්ථාවකදී අපි ඒ වෙනුවෙන් විරුද්ධව ප්‍රකාශ කරනවා. මහමැතිවරණ යන්න ඒ නියමිත කාලයක් තියෙනවා. එහෙම කාටවත් රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල නෙළුම්පකුණ රඟහලේදී උත්කර්ෂවත්ව අද පස්වරුවේ පැවැත්වෙනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ වැඩසටහන් රැසක්ද එම උළෙලේ සම්මාන සඳහා වන නිර්දේශිත නාමතරට ඇතුළත්ව තිබෙනවා. නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩල එක්වයි සම්මාන උළෙල සංවිධානය කරන්නේ. ප්‍රවීණ රංගනවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එම සම්මාන උළෙලේ හොඳම ගවේෂණාත්මක පුවත් වාර්තාකරණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තිංශයේ ගයාන් බුද්ධික ඇල්ලේගොඩ නිර්දේශිත නාම අතරට එක්ව සිටිනවා. හොඳම ක්‍රීඩා වැඩසටහන සඳහා චන්දන අල්මේදා නිර්දේශ වී ඇති අතර හොඳම සංගීත වැඩසටහන වෙනුවෙන් උදේ කුමාර් තෙන්නකෝන් නිර්දේශිත නාම අතරට ඇතුළත්. හොඳම ළමා වැඩසටහන වෙනුවෙන් ලක්ෂ්මන් මත්තුමගල මහතා නිර්දේශ වී තිබෙනවා. එමෙන්ම ස්වාධීන රූපවාහිනියේ ඇත්පවුර වැඩසටහන සඳහා ජනජීව වේහැල්ලද සම්මාන සඳහා වන නිර්දේශිත නාම අතරට එක්ව සිටියා. හොඳම ප්‍රවෘත්ති නිවේදක ඉංග්‍රීසි වෙනුවෙන් නිර්දේශ වී සිටින්නේ ඉස්ති අබ්දුල් කාදර්. ඉන්ද්‍රසිරි සුරවීර නිර්දේශ වී සිටින්නේ හොඳම පූරක සඳහා වන සම්මානය වෙනුවෙනුයි. අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත මීට ස්වල්ප වේලාවකට පෙර බාර දුන්නා. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ඇති. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අභියස පාක්ෂිකයන් පිරිසක් ආවේගශීලීව අදහස් ප්‍රකාශ කරන අයුරු අද පෙරවරුවේ දැකගත හැකි වුණා. සජිත් ප්‍රේමදාස මහතා මුණ ගැසීම සඳහා තමන්ට සිරිකොතට පැමිණෙන ලෙස ආරාධනා කර තිබූ බවයි ඔවුන් පැවසුවේ. එහෙත් එහි පැමිණි පසු වොක්ෂෝල් වීදිය පක්ෂ මෙහෙයුම් කාර්යාලයට යන ලෙස කළ දැනුම් දීමත් සමග ඔවුන් මෙලෙස නොසන්සුන්කාරී ලෙස කටයුතු කළා. අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑයේ අභිනවයෙන් පැළඳවන චූඩා මාණික්ය කුරුණෑගල ඇත්කඳ රජමහ විහාරස්ථානයට රැගෙන යාම අද සිදු කෙරුණා. චූඩා මාණික්ය ජනතාවගේ වන්දනාමානය සඳහා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තැන්පත් කර තිබුණා. එය කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරය වෙත රැගෙන යාමේ රථ පෙරහැර අද උදැසන ගමන් ආරම්භ කළා. ඒ මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැද්දේ අද පස්වරුවේදී චූඩා මාණික්ය කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ තැන්පත් කිරීම සිදු කෙරෙනවා. හෙට අලුයම 5 දක්වා එම විහාරස්ථානයේදී චූඩා මාණික්ය වැඳ පුදා ගැනීමට සදහවතුන්ට අවස්ථාව හිමිවනවා. Thank you.
මාසේ 25 වෙනිදා මහසෑයට නව චූඩාමාණික්කයක් පළඳවනවා. ඒ වගේම 26 වෙනිදා ස්වර්ණාලේපිත කොත්හංසේ නිරාවරණය කරලා මහා සංඝරත්නය 1500 නමකට සංඝගත දක්ෂිණාවක් පිරිනමලා මේ පින්කම නිමාවටපත් කරනවා. 21 වෙනිදා හවස 5 ඉඳලා පහුවදා පාන්දර 5 වෙනකන් කුරුණෑගල ඇත්කඳ රාජමාහ විහාරයේ ප්‍රදර්ශනය වෙනවා. ඒ වගේම 22 වෙනිදා රාත්‍රී 7ට ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජන් වහන්සේ අභියස විශේෂ මණ්ඩපයක තැන්පත් කරලා ඒ වෙලාවේ ඉඳලා 25 වෙනිදා දවල් 12 වෙනකන් දිවා රාත්‍රියේ චූඩාමාණික්කය ප්‍රදර්ශනය කරනවා. 23, 24, 25 කියන දවස් තුනේ අඩු මාසයෙන් දවසකට ලක්ෂයකට අධික ජනතාවක් මේ වන්දනාමාන කිරීමේ සඳහා පැමිණෙයි කියලා. ඒ පැමිණෙන අයට ඔබට හැකි ආකාරයෙන් ආහාර පාන ආදියෙන් ජලයෙන් සත්කාරයක් කරන්න ඔබ කැමති නම් ඊට අවස්ථාව තියෙනවා. මහා සංඝරත්නයටත් අපි දානමාන සම්පාදනය කරනවා. ඒ සඳහා අටමස්ථානාධිපති නායක හාමුදුරන් වහන්සේ විසින් ඒකට සංවිධානය කරලා තියෙනවා. පින් කැමති සැදැහැවතුන්ට ආරාධනා කිරීම තමයි ඇත්තටම අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ජනාධිපතිවරණය හේතුවෙන් අත්හිටුවන ලද සියලු බඳවා ගැනීම් නැවත සමාලෝචනය කර දැනුම් දෙනතුරු තවදුරටත් තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධ නිවේදනය සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය ව්‍යවස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමු කිරීමටයි භාණ්ඩාගාර ලේකම්වරයා කටයුතු කර ඇත්තේ. දැන් දවසේ කාලගුණ තොරතුරු. අද රාත්‍රියේ සිට ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්‍රසිද්ධත්වයේ තරමක වැටිවීමක් බලාපොරොත්තු වෙනවා. මේ අනුව අද දිවයිනේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල තනින් තන වැසියෝ දිගුරුම් සැතපැක් ඇති වෙනවා. දිවයිනේ ශේෂ ප්‍රදේශවලට තනින් තන පසර දෙකෙන් පමණ පසු වැසියෝ දිගුරුම් සැත වැසියැතිමේ හැකියාවක් පවතින්නේ. සපෘතම සහ බස්නාහිර පළාත්වල මහනුවර, නුවරඑළිය, ගඩ සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට ඉදිරි 75-100 අතර තරමක තද වැසිද, නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසිද ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බස්නාහිර, සබරගම සහ මධ්‍ය පළාතල උදැසන කාලයේදී මීදු සැති තත්ත්වයක්ද අපේක්ෂා කරනවා. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂනායක රැසවීමක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඊට සහභාගී වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. කරු කථානායකතුමා පක්ෂනායක රැසවීම කැඳවලා තිබුණා. කරුණු දෙකකට, එකක් පාර්ලිමේන්තු ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කරන්න, දෙවෙනි කාරණේ හිටපු අගමැතිතුමා දිමුජරත්න අගමැතිතුමාගේ දේහය පාර්ලිමේන්තු රැගෙන යන හෙට හවස ඒකේ කටයුතු පිළිබඳව සාකච්ඡා කරන්න. අද අගමැතිතුමා දිවුරුම් දෙනවා, අගමැතිතුමා වැඩ බාර ගන්නවා. බොහෝ විට හෙට කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිතයි. පාන් මිල රුපියල් 5කින් අඩු කර තිබෙනවා. සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය මෙම තීරණය ගත් බවයි එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ. පාන් ගෙඩියක මිල රුපියල් 5කින් වැඩි කරා තාවකාලිකව ඊ මධ්‍යම රාත්‍රියේ ඉඳලා මං හිතන්නේ මේ වැඩි කිරීමත් සමගම සියලු ආධාර පාසව ඉතා ඉක්මන් වෙලා සාකච්ඡා කරලා අපි ඉක්මනින් අපිට තීරණයක් දෙන්න කියලා තමයි. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මං හිතන්නේ අදාළ පිටිසමාගම් දෙක අද උදෑසන අපට දැනුම් දීමක් කරා. අනිවාර්යෙන් ඒගොල්ලෝ වැඩි කළ පිටිමිල අඩු කරනවා. ඒත් එක්කම චරකල් බේකරි හිමියන්ගෙන් ඒ වැඩි කරපු අය කරපු මුදල ආපහු ගෙවන බවට පොරොන්දු වුණා. ඉතින් ඒක හන්දා අපි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ අද උදෑසන 9:00 මාතෘකාව පාද්‍යර දැනුම් දුන්න. අද මේ මොහොතේ ඉඳලා ඊයේ දින වැඩි කරලා අඳ රුපියල් 5 නැවත වාරයක් අපි විසින් පහත හෙළන බව සියලුම දෙනාට මේ දැනුම් දෙන බව ප්‍රකාශ කරා. පුවත් කිහිපයක් ලුහුඬින් දකිමු දැන්. හෝමාගම ප්‍රාදේශීය සභාව සංවිධානය කළ වාර්ෂික සාහිත්‍ය කලා මහෝත්සවය පසුගියදා පැවැතුණා. වසර 25ක් පුරා මාධ්‍ය ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියේ ප්‍රාදේශීය මාධ්‍යවේදී මහින්ද රත්නායක මහතාට සාහිත්‍ය දීපනී 2019 සම්මානය පිරිනැමුණා. මාජින නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. බද්දේගම මහගොඩකන්ද ඉසිපතනාරාම විහාරාධිපති පූජ්‍ය අගලියේ ගුණානන්ද ස්වාමින් වහන්සේ අපවත් වුණා. උන්වහන්සේ අපවත් වන විට 90 වියෙහි පසු වුණා. ශාසනික මෙන්ම සමාජීය මෙහෙවරු රැසක් ඉටු කළ උන්වහන්සේ ශිෂ්‍ය පරපුරක් බිහි කිරීම වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා. ගාලු දිසාවේ සංඝනායක පදවිය ඇතුළු තනතුරු රැසක් දැරූ අගලියේ ගුණානන්ද ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය හෙට පසරුවේ සිදු කිරීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය තනතුරෙන් නිල්ලාස් වූ රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් පිටව යන දර්ශන අප වෙත ලැබී තිබෙනවා. ඔබතුමා අදහස ප්‍රකාශ කරන්න නැද්ද මේ අවස්ථාවේ? ඔබ මේ දකින්නේ දුරේ නිල්ලාස් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් පිටව යන ආකාරය. ප්‍රදීපයි ඒ සමගින් නයිටීන් දිවා ප්‍රවෘත්ති අවසන් වනවා. මීළඟට අපගේ පැන් පැය පුවත් තුළින් මුණගැසෙමු. ඔබට සුබ දවසක්. www.itnnews.lk